ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. දැන් ඔය මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලෙදීනේ වාහන ආනයනය කරන එක නවත්තලා දැම්මේ. ගින්නුවේ නැද්ද ඊට පස්සේ? පාර දකින්නවනේ අපි අදිසුකෝපවෝගී අලුත්ම වාහන යනවා. ඒ අපේ නොදනුවත්කමද, එහෙම නැත්නම් ඇස් මායාවක්ද, මිරිඟුවක්ද? නැනේ වගේ ඒවා වෙනවලු. දැන් අද දිවයින කියන කෝටි 100කට වඩා වටිනා හොරෙන් ගෙන්නුව සුපිරි රිය පහක බදු අරගන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා නියෝග කරන ලද බව අද වාර්තා කරනවා. ඒ කියන්නේ කෝටි 100කට වඩා වටිනා හොරෙන් ගෙන්නුව සුපිරි වාහන ලංකාවේ තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශන නොවි ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර භාවිත කරමින් සිටියේදී අල්ලස් කොමිෂන් සභාව භාරයට ගෙන තිබූ රුපියල් කෝටි 100කට ආසන්න වටිනාකමක් සහිත අතිසුකෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථ පහක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද තොරතුරු තමයි මේ විදිහට වාර්තා කරන්නේ. ඉතින් අධිකරණයට තොරතුරු ඉදිරිපත් කොට ලබාගත් අධිකරණ නියෝග මත අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එකී අතිසුකෝපභෝගී වාහන පහ පසුගිය 5 වෙනිදා සහ 6 වෙනිදා උන්ගේ භාරයට ගත්තා. එකී වාහන පහ වහාම ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා එකී වාහන සඳහා සඳහා අය කළ යුතු සියලු බදු මුදල් වහාම අය කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කළා. ඉතින් වර්තමාන හිමිකරුවන්ගේ ණය කර ගන්නා ලබන බදු මුදල් පිළිබඳව සවිස්තර වාර්තාවක් තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා රේගුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඊයේ නියෝග කළා. ඉතින් ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවු මෝටර රථ ඇතුළු වාහන 400කට ආසන්න ප්‍රමාණයක් අනීතික ලෙස මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කොට ලියාපදිංචි කර පසුව දත්ත පද්ධතිය මකා දමා ඇති බවට ලැබුණු තොරතුරු අනුව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එකී වාහන අතරින් වාහන 168ක පැවරීම කටයුතු අත්හිටුවමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කර තිබුණයි කියලත් අද දිවයින පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.